ඉතින් ළමයි කොහමද? පොඩක් හදිසි වීඩියෝ එකක්. PTE Academy ගැන තමයි අපි මේ සීරීස් එක කරන්නේ. කවුරු හරි අලුතින් ජොයින් වෙනවා නම් YouTube channel එකට ගිහිල්ලා බලන්න ගොඩක් වීඩියෝ තියෙනවා මේක ගැන. ඉතින් subscribe කරලා share කරලා තව exam කරන කවුරු හරි කෙනෙකුට උදව්වක් දෙන්න. ඉතින් මේකෙදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ December 11 ඉඳන් එකතු වෙන අලුත් category දෙක ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. එක්සෑම් එකට අදහෙට යන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි. හරි, නිව් එඩිෂන් දෙක හැමෝම දන්නවා. රෙස්පොන්ඩ් ටු සිටුවේෂන් එකයි, සමරයිස් ගෲප් ඩිස්කෂන් එකයි. ඉතින් මේවා කොහෙද අපිට හම්බ වෙන්නේ? හරි, මේක ඕනම තැනකදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ස්පීකින් සෙක්ෂන් එක ඇතුලේ ඕනම තැනක කියන්නේ අපිට ගොඩක් වෙලාවට මේක හම්බ වෙයි ඩිස්ක්‍රයිබ් ඉමේජ් එකට කලින් හෝ පස්සේ, නැත රීටෙල් ලෙක්චකට කලින් හෝ පස්සේ. හරි, එතකොට අපිට හිතන්න බෑ ඩිස්ක්‍රයිබ් ඉමේජ් ගන්න අඩුවෙයි රීටෙල් ලෙක්චර් ගන්න අඩුවෙයි. මොකද මං කලින්ම කිව්වා මේක දෙසැම්බර් 11 ඉඳලා ජනවාරි 31 වෙනකන් ලකුණු හම්බ වෙන ප්‍රශ්න කැටගරි එකක් නෙමෙයි මේක. අපිට ඒක හින්දා කීයටවත් මේකට ලකුණු හම්බ වෙන්නේ නැහැ ඒ වෙනකන්. ඒක නිසා කවුරුත් ලොකුවට කලබල වෙන්න ඕනේ නැහැ. හැබැයි නොදන්න ජාතිය ප්‍රශ්නයක් ආවොත් කියලා තමයි මම මේ වීඩියෝ එක කරේ. මොකද අර අපි දැනගෙන යන එක හොඳයි කෝකටත්. එතකොට අපි අර පුදුම වෙන එක නවති, අපි කලබල වෙන එක නවති. හරි, how to identify them. හරි, දැන් පළවෙනිම මෙතඩ් මේ ප්‍රශ්න ටයිප් එක තමයි මම කිව්වේ. මොකද්ද රෙස්පොන්ඩ් ටු සිටුේෂන්. හරි, මේකේ හැටියට අපි බැලුවනම් මේකේ මේ ප්‍රශ්න කියවපුවාම listen to and read the description of a situation. මෙන්න මේ situation කියන වචනින් තමයි අපි මේක අඳුරගන්න ඕනේ respond to a situation කියන ප්‍රශ්න type එක. හරි, එතකොට අනිත් එක තමයි මොකද summarize group discussion. එතකොට මේ discussion කියන වචනින් තමයි මේ જાතිය ප්‍රශ්නයක් අඳුරගන්න ඕනේ. එතකොට කලින් කිව්වේ මොකක්ද? situation, මේක ඩිස්කෂන්. ඔන්න ඔය දෙකෙන් තමයි අපි මේ ප්‍රශ්න දෙක අඳුරගන්නේ. කියන්නේ අපි අඳුරගත්තේ නැත්නම් අපිට අපි සමහර විට රීටේල් ලෙක්චර් එකක් කියලා රැවටෙන්න පුළුවන්. මේකට ඩිස්ක්‍රයිබ් ඉමේජ් කියලා රැවටෙන්න පුළුවන්. ඒකින්ද මේක ඉස්සෙල්ලාම අඳුරගන්න කීතාව වැදගත්. නැත්නම් ඔයා ඩිස්ක්‍රයිබ් ඉමේජ් එකක් හරි රීටේල් ලෙක්චර් එකක් හරි ඩෝන්ට් කියා විදිහට කරොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා වට. ඒකින්ද හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්න දෙක අනිවාර්යෙන් අඳුරගන්න. හරි, මේක ස්කිප් කරන්න පුළුවන්ද? ඔයාට පුළුවන් මේක ස්කිප් කරන්න. එක්කෝ ඔයාට මේක රෙස්ට් ටයිම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ රෙකෝඩින් එක යනකම් ඔයාගේ වෝකල් කෝඩ්ස් ටිකක් අර රෙස්ට් කරගන්න පුළුවන්. මොකද ඔයා රීඩ් ලවුඩ් එක කරලා ටිකක් අර එක්සයිට් වෙලා වගේ නම් ඉන්නේ. ඔයාට ඩිස්ක්‍රයිබ් ඉමේජ් එකට හරි රීටේල් ලෙක්චර් එකට හරි යන්න කලින් මේක පොඩි රෙස්ටින් ටයිම් එකක් විදිහට ගන්න පුළුවන්. හැබැයි ඔයාට මේක ඇටෙම්ප්ට් කරන්නත් පුළුවන්, කැමති නම් කරලා බලන්න පුළුවන්. මොකද PTEලා කියනවා මේක කරලා අපිට උදව්වක් දෙන්න කියලා. මොකද මේක රිසර්ච් පර්පස් වලට කරන්න කියලා. මේක ඇත්තටම මේක පිටිපස්සේ තියෙන කතාව ගත්තොත් මේක දැන් ඒගොල්ලෝ රිවීල් කරලා තියෙනවා මොකද්ද මේක කරන්න හේතුව කියලා. මොකද කැනේඩියන් එක්සෑම් එකක් කියනවා ඉස්සරහට PTE Core කියලා. සමහරු දන්න ඇති කලින් PTE Essential කියලා වගේ තමයි අදහසක් තිබ්බේ. හැබැයි නෑ, PTE Core කියන CORE ඒ නමින් තමයි මේ එළියට එන්නේ. කැනේඩියන් මං හිතන්නේ PR එකට දාන්න පුළුවන් ජාතිය එක්සෑම් එකක් විදියට තමයි මේක එන්නේ. මොකද PTE හැම තැනටම යනවා, හැම අස්සම් මුල්ලක් නෑරම යනවා. මොකද මේක අන්ස්කිල් ලේබර්ස් ලගින්න ගන්න, එතකොට ස්ටුඩන්ට්ස් ලගින්න ගන්න තියෙන හොඳ ඔප්ෂන් එකක්. මොකද කාගේ හරි භාෂා ප්‍රවීණත්වය මත ඒ ළමයාගේ ඉගෙනීම හෝ ඒ ලේබර්ගේ තියෙන වටිනාකම ඒ රටට ගන්න බැරි වෙන්න තියෙන ප්‍රශ්න ඇති කරන්න තමයි මේ එක්සෑම් එක හදලා තියෙන්නේ. ඒකයි මේකට මෙහෙම ට්‍රික්ස් තියෙන්නේ. ඒකයි මම කියන්නේ මේකට තියෙන ට්‍රික්ස් කවදාවත් නැති වෙන්නේ. කවුරුත් බය වෙන්න එපා. ඒකින්ද මේ එක්සෑම් එක හදන එකේ තේරුමම ඔයාගේ IQ ටෙස්ට් එක මනින එක. ඒ කියන්නේ ඒගොල්ලෝ බලන්නේ ඇට්ලීස්ට් ඔයාට මෙහි ඇවිල්ලා මේ භාෂාවත් එක්ක හුරු වෙලා ඔයාට සර්වයිව් වෙන්න පුළුවන් IQ එකක් ඔයාට තියෙනවද වගේ අදහසක් තමයි මේක බලන්නේ. ඒකින්ද කවදාවත් බය වෙන්න එපා. මේකේ ට්‍රික්ස් හැමදාම තියෙනවා. ඒ තියෙන ට්‍රික්ස් අප්ඩේට් වෙන එක විතරයි වෙන්නේ. ඒකේ හින්දා කවුරු තෝරි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ ප්‍රශ්න දෙකත් ගත්තොත් මාත් රෙකමෙන්ඩ් කරන්න පුළුවන් නම් ස්කිප් කරන්න කියලා. මොකද අනවශ්‍ය විදිහට පැනික් වෙන්න ඕනේ නැහැ මේ ප්‍රශ්න දැකලා. හැබැයි මේකට රෙස්පොන්ඩ් කරන්න ඕනේ විදිහ ඕනේ නම් මගේ ඉන්ට්‍රොඩක්ෂන් පැකේජ් එකේ තියෙනවා. කවුරු හරි ඉන්ට්‍රස්ට් නම් මට කතා කරන්න. ඉන්ට්‍රොඩක්ෂන් පැකේජ් එක ඇතුලේ දැන් හැමෝටම අගෝස්තු වල වෙච්ච ටෙම්ප්ලේට් චේන්ජ් එක අමතක වෙයි. ඒකින් ද 58 65 වගේ ටාගට් කරනවා නම් අනිවාර්යෙන්
පොඩ්ඩක් වාගේ දැනුම රීෆ්‍රෙෂ් කරගෙන යන එක හොඳයි එක්සෑම් එකට. ඒකින්ද මං හැමෝටම ආදරෙන් මතක් කරනවා, පරණ දේවල් අමතක් කරන්න එපා මේ අලුත් ක්වෙස්චන් ටයිප් දෙක හින්දා. ඉතින් මේක ස්කිප් කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ, ඒක රෙස්ටින් ටයිම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒත් ගැටලුවක් නැහැ. හැබැයි වාට ඇටෙම් කරන්න අවශ්‍ය නම් මේකට, වාට බයක් තියෙනවා නම් මේකට මොකක් හරි කන්ට්‍රිබියුෂන් ඇති කියලා, ගැටලුවක් නැහැ, මේකට හොඳ මෙතඩ් එකක් තියෙනවා. හරි, එහෙනම් ඔච්චරයි කියන්න තියෙන්නේ. අද හෙට එක්සෑම් එකට යන හැමෝටම ගුඩ් ලක් කියලා ප්‍රාර්ථනා කරනවා, තමන්ගේ ටාගට් ස්කෝ එක ගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් අර මං කියපු දේවලුත් කන්සිඩර් කරගෙන හෙට අනිද්දා ලබන සතියේ ලබන මාසේ හොඳට ගිහිල්ලා මේ එක්සෑම් එක ගොඩ දාන්න. හැමෝටම ජය වේවා. Thank you.